හොඳයි අපි මේ වීඩියෝ එක ඉගෙන ගමු කොහොමද ටී සෙක්ෂන් එක සෙන්ට්‍රොයිඩ් එක හොයන්න කියලා. ඔයාලට පේන්නේ අපි සෙන්ට්‍රොයිඩ් එක හොයන්න යන ටී සෙක්ෂන් එක කියලා දෙනවා find the location of the centroid of given t section respect to the bottom of the section. ඔව් මේක දියන්නේ මේ ටී සෙක්ෂන් එකේ සෙන්ට්‍රොයිඩ් එක හොයන්න කියලා. එයාගේ මේක කියනවා මේක බොටම් එකට සාපේක්ෂව නැත්නම් මේක අඩියට සාපේක්ෂව මේක සෙන්ට්‍රොයිඩ් එක තියෙන තැන හොයන්න කියලා. अम्मे खेल तीन सह मे की अडी नमेनवा की तेरे अभी मे की अडी नम होने अब सेंट्रोइड को उड़ी नमुना होया बोलवा अंदे बलूम को मे करा के मेकदी टी सेक्शन का कुट देह कट अभी मुल वेन करना मेक टी सेक्शन का कुट देगा ये कुट देगा अभी वेन वेनम दगीन එතකොට ඒකෙදී උඩ කොටුව මම A1 කියලාත් යට කොටුව A2 කියලාත් මගේ පහසුවර තකා නම් කර ගන්නවා. ඇත්තටම ගණන් හදදී නම් කර ගන්න ඕනේ කිලින්ම ගණන් හදන්න බලව මම මේක විස්තර කරන්න ලේසියෙන් තමයි මම එහෙම නම් කරගත්තේ. ඊට පස්සේ මේකදී අපි මේ T section එකේ centroid එක හොයන්නේ ගුරුණ ගන්නවා වගේ හැකින්. මම මේකදී මෙහෙම කියන්නම්. මම මේකේ මම ලියලා තියෙන විස්තර කරන්න ඒතකොට ඔයාලට තේරෙනවා. මේකදී මුලින්ම අපි කරන්න ඕනේ මේ මුළු ටී සෙක්ෂන් එකේ ඒරියා එක හොයා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක සෙන්ට්‍රොයිඩ් එක මේ මුළු සෙක්ෂන් එකේ සෙන්ට්‍රොයිඩ් එක කියලා සාධාරණ ලක්ෂණ නම් කරගන්නවා. ඒ කියන්නේ අපි නිකන් මැදින් කොහෙන් හරි මෙහෙම C කියලා නම් කරගන්නවා. ඊට පස්සේ මේ බොටම් එකේ ඉඳන් මං එතන තියෙන දුර X කියලා නම් කරගන්නවා. මොකද ගාණිත් කියලා තිබ්බා යටි නම් හොයන්න කියලා. හැබැයි මේ කුඩි නම් මාක් කරගත්තත් අපිට හොයන්න පුළුවන්. මම මේකේ කියලා තියෙන නිසා යටි නම් X කියලා सेंट्रोइड तीन दूर एक्स मार्क करीट पास करना संपूर्ण एक एरिया के संपूर्ण टी सेक्शन के एरिया वैड करना एक्स वोलीट पास सामान करना मैं एक्ट से वर्गपाल वैड कर एक सेंट्रोइड मैं बोटम तीन दूर हरको मंकीम बल मेक मे प्रकाश ने मे बला तीरे මේ ප්‍රකාශනය දිහා බලන්නකෝ. මේකෙදී මේ තියෙන්නේ මේ මුළු සෙක්ෂන් එකේ සම්පූර්ණ සෙක්ෂන් එකේ ඒරියා එක. එතකොට 80 වැඩි කිරීම 30 කියන්නේ A1. ඒ කියන්නේ මෙන්න මේ උඩ කොටුවේ වර්ගඵලය. මේ තියෙන්නේ 80 මේ තියෙන්නේ 30. මේකෙන් තමයි මේකේ ඒරියා එක ගන්න 80 වැඩි කිරීම 30. ඊට පස්සේ A2 එක තමයි මේ තියෙන්නේ. A2 කියන්නේ මේ කොටුව. ඒකේ ඒරියා එක තමයි මේ අරන් තියෙන්නේ 100 වැඩි කිරීම 20 කියන එක. ඊට පස්සේ මේ දෙක එකතු කරාම අපිට පුළුවන් සම්පූර්ණ සෙක්ෂන් එකේ ඒරියා එක ගන්න. ඊට පස්සේ මේ x කියලා තියෙන්නේ මේ බොටම් එකේ ඉඳන් මේකේ සෙන්ට්‍රොයිඩ් එකේ තියෙනවා කියන දැනට තියෙන දුර. ඊට පස්සේ ඒක සමාන කරනවා මේ එක් කොටස ඒරියා එක. එක් කොටස ඒරියා කියනකොට මුලින්ම අපි මේ උඩ කොටස නැත්තම් A1 කොටස සලකමු. A1 කොටස සලකුවම ඒකේ ඒරියා එක 80 වැඩි කිරීම 30යි. ඒක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේකේ මේ උඩ කොටසේ මේ උඩ කොටුවේ සෙන්ට්‍රොයිඩ් එකට පල්හිනම් තියෙන දුර අරගෙන ඒකෙන් වැඩි කරන්න ඕනේ මෙන්න මේකේ ඒරියා එක. එතකොට මේ උඩ තියෙන කොටුව මුලින් සලකනවා අපි. ඒකෙදී ඔයගොල්ලන්ට පේනවා මේ කඩිරක් තියෙනවා. ඒක මේ උඩ තියෙන කොටුවේ සෙන්ට්‍රොයිඩ් එක යන ලයින් එක කියලා හිතන්නකෝ. සෙන්ට්‍රොයිඩ් එක හරහා මේ ලයින් එක යනවා කියලා හිතන්නකෝ. එතකොට අපිට මෙන්න මේ දුර ගන්න පුළුවන් මේ සම්පූර්ණ උස 30යි. එතන මේක හරි මැද කියන්නේ මේ 30 භාගේ තමයි අපිට ගන්න ඒ හරි මැද ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක සම්පූර්ණ උස 30යි මේ උස වෙනවා 15යි කියලා. එතකොට මෙතන ඉඳන් දුර හොයනකොට මෙතන ඉඳන් මෙතන තියෙන දුර 100යි මෙතන ඉඳන් මෙතන තියෙන දුර 15යි. එතකොට සම්පූර්ණ දුර නැත්තම් මෙතන බොටම් එකේ ඉඳන් මේ උඩ කොටුවේ සෙන්ට්‍රොයිඩ් එකට තියෙන දුර 115යි කියලා අපිට ගන්න පුළුවන්. ඒක තමයි මේ 115 කියලා මෙතන ලියලා තියෙන්නේ. ඊළඟට අපි A2 සලකනවා මේ යට තියෙන කොටුව සලකනවා. එතකොට ඒකේ ඒරියා එක ගන්න පුළුවන් 100 වැඩි කිරීම 20 කියලා. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. ඊට පස්සේ මේක සෙන්ට්‍රොයිඩ් එක ගැන සැලකුවොත් මේ කොටු සෙන්ට්‍රොයිඩ් එක ගැන සැලකුවොත් එහෙම ඒකේ හරි මැදින් යන නැත්නම් ඒ සෙන්ට්‍රොයිඩ් එක හරහා යන ලයින් නැත්නම් මේ තියෙන්නේ. එතකොට මේක ගන්න හරි ලේසි. මේ සම්පූර්ණ උස 100යි. එතකොට ඒකේ භාගය කියන්නේ 50යි. අන්න එහෙම තමයි. මෙන්න මේ 50 මෙතනට ආවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඉතාම ලේසි වැඩක්. ඊට පස්සේ ගන්න තියෙන්නේ මේ x හොයන එක. x හොයන්න පුළුවන් මෙන්න මේ කොටස මේ පල්හැට යනවා. ඒ කියන්නේ x තනි කරනවා මෙතනදී. x තනි කරන්නේ මෙන්න මේ කොටුවරණ ඇතුළේ තියෙන කොටස.
මෙන්න මේ පල්ලෙහාට යනවා. ඒ කියන්නේ මේක බෙදෙනවා. අන්න එහෙම කරපු ප්‍රකාශන තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ උඩ තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය. මේ යට තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය. ඊට පස්සේ මෙන්න මේ සුළු කරාම අපිට උත්තරයක් ගන්න පුළුවන් 85.45 කියලා. ඒතර 85.45 කියන එක වටේලා ගන්න පුළුවන් 85.5 කියලා. එතකොට මේකේ ඒගොල්ලෝ අහලා තියෙන ටී සෙක්ෂන් එකේ බොටම් එකට සාපේක්ෂව නැත්තම් මේකේ අඩේ ඉඳන් 85.5 දුරකින් තමයි මේ මුළු සෙක්ෂන් එකේ සෙන්ට්‍රොයිඩ් එක පිහිටලා තියෙන්නේ. ඔන්නම තමයි ටී සෙක්ෂන් එක සෙන්ට්‍රොයිඩ් එක අපි හොයාගන්නේ. මම හිතනවා ඔයාලන්ට මේක හිතුව විදිහ පැහැදිලිද කියලා. ඔයගොල්ලන්ට දැනුමට යමක් එකතු කරගත්තා නම් මට උදව්වක් වශයෙන් මගේ channel එක subscribe කරන්න. Thank you.